ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. ඇත්තටම හිතලා බැලුවොත් මචං ජීවත් වෙන එක අපි හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. මොකද අපිට ඕන ඕන විදියට සමහර දේවල් වෙන්නේ නැහැ. අපි හැමදාම බලාපොරොත්තු වෙන දියුණුව අපිට ලැබෙන්නේ නැහැ. ඒ මොන දේ වුණත් අපිට අපේ ගමන යන්න වෙනවා. මචං ජීවිතේ සමහර දන් වෙනවා අපිට හිතා ගන්නවත් බැරි විදියට වැටෙන දැන්. හිතන්නක ගොඩක්ම අපි ආදරය කරන කෙනෙක් අපි ආදරය කරන තරමට අපිට ආදරය දෙන්නේ නැති වෙලාවට අපි දහසක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ජොබ් එකෙන් අපිව එක සැරේම අයින් කරලා දැම්මොත් එහෙම නැත්නම් අපේ පවුලේ අපි ගොඩක්ම ළඟින් ඉඳපු ගොඩක් ආදරය කරපු කෙනෙක් හදිස්සිය මේ ලෝකෙන් ගියොත් අපිට පුළුවන් දේ දුක දරා ගන්න. මචං සමහර මේ වගේ අවස්ථාවල අපි කොහොම මොන දේ කරලා හිත හදාගන්න try කරත් අපිව හිතින් වැටෙනවා. ඒක තමයි මචං මනුස්ස ස්වභාවය. ඒක තමයි ලෝක ස්වභාවය. සමහර වෙලාවට අපිට ඒ සිදුවීම් මතක් වෙද්දී හිතන දැනෙන දුකින් පපා ඇඟ කිලිපොලා යන්න පුළුවන්. අපිට හිතෙන්න පුළුවන් මචං ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මාව? මම මෙච්චර හොඳ දේවල් කරලත් මම මෙච්චර අනිත් අයට උදව් කරලත් ඇයි මටම මේ දුක් දේවල් වෙන්නේ? ඒත් එකක් මතක තියාගන්න. උඹ ඇයි ඇයි කියලා ඒවා ගැන හිතන වාරයක් වාරයක් පාසා උඹේ ජීවිතේ විනාශ කරන පාරට ඇදලා දාන බව. ඒක තමයි ලයිෆ් එකේ ඇත්ත తత్వේ. කුණාටු එන්න යන්න පුළුවන්. හැබැයි උඹට ජීවිතේ ඇත්තටම දිනන්න ඕන නම් උඹේ කුණාටු වලට බය නැතුව මුහුණ දෙන්න ඕන. ඒක නිසා හොඳට මතක තියාගන්න. උඹට ඒ කුණාටු වලදී එන දුක වේදනාව දරා ගන්න බැරි නම් උඹේ හීනමානය අමතක කරලා දාපන්. සමහර වෙලාවට අපිට දේවල් නැති වෙන්නේ ඊට වඩා හොඳ දේවල් ලැබෙන්න. ඒක නිසා මචං උඹට ඒ දැනෙන දුක කොහොම හරි දරාගෙන ඉස්සරහට යන්න වෙනවා. ජීවිතේට මුහුණ දෙන්න වෙනවා. ඒ මොන දේ වුණත් හිතින් ශක්තිමත් වෙන්න. මොකද ලයිෆ් එකේ ෆේලියර්ස් තමයි උඹව ඉස්සරහට ගෙනියන්නේ. උඹට මේ ගමන යන්න උදව් කරන්නේ උඹව මොටිවේට් කරන්නේ ඒ වැටෙන තැන්. ඒ අඳුරු දවස් පාඩමක් කරගනි. ජීවිතේ ජය ගන්න ඒ අඳුරු දවස් තරම් වටින දේවල් නැහැ තව. උඹේ හිත ශක්තිමත් නම් උඹව නවත්තන්න කාටවත් නෑ මචං. මතක තියාගනි. කුණාටුවක් වුණත් ජීවිතේට ආශිර්වාදයක් කරගන්න පුළුවන් කියලා. මේක කල්පනා කරලා බලපන්. හිතින් වැටුණොත් ලයිෆ් එකේ ටාගට්ස් වලට මොකද වෙන්නේ කියලා. ඒ හීන ඒ බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? ඒ දේ හොඳට හිතට අරන් වැඩ කරපම් මචං. ඒක කරන්න සෑහෙන්න අමාරු වෙන්න පුළුවන්. සෑහෙන කට්ටක් ගන්න වෙන්න පුළුවන්. සෑහෙන ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් තමන් ගැන විශ්වාසයෙන් තියාගන්න. මට මේ දේ කරන්න පුළුවන් කියලා. ඒක නිසා ඔබ කවදාරි හිතෙන් වැටුණොත් ඒ ශක්තිමත් කරගන්න. අලුත් ඉදිරි ජීවිතේ දිහා බලන්න. හොඳට අධිෂ්ඨානයක් ඉදරරන් උඹේ ටාගට් එකට කොහොම හරි යන්න. උඹට එතකොට තේරෙවි මේ හැමදේම ආයි වෙනස් වෙනවා කියලා. ඒ දැනුණු වේදනාව උඹ හිතින් වැටුණු කන උඹට ශක්තියක් වේවි. ඒත් එක්කම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙන ගණේවි. මචං හැම අලුත් දවසකම අලුත් ආරම්භයක් කරගනින් මේ උඹේ ගමන. මොකද උඹට තව ගොඩක් හොඳ දේවල් ඉස්සරහ ලැබෙන්න තියෙනවා කියලා මම දන්නවා.